ආයුබෝවන් ඔයාලා හැමෝම අපේ YouTube නාලිකාවට පිළිගන්නවා. ඉතින් අපගේ YouTube නාලිකාව තමයි The Goal of Wisdom ප්‍රඥා ඉලක්ක. ඉතින් අපගේ නාලිකාව ඔස්සේ අපි අද ඔබට අරන් ඉන්න සූදානම් වන්නේ නවී ශ්‍රේණියට අදාළ සිංහල විෂය ධාරාවේ දෙවන පාඩමයි. ඉතින් අද වීඩියෝව නැරඹෙන ප්‍රේක්ෂක හිතවතුන් අපගේ නාලිකාවට බොහොමත්ම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් අපි මේ අද කතා කරන්න යන්නේ දෙවන පාඩම. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපි පළමු පාඩම ගිය සතියේ අපේ channel එකෙම සිද්ධ කරා. ඔයා ඒ වීඩියෝව දැක්කේ නැත්නම් බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා channel එකට ගිහින් බලන්න අපේ දෙවන පළවෙනි පාඩමත් එහි දාලා තියෙනවා. වැඩි කතා නොකර අපි අද අපේ පාඩමට යමු. භාෂාව කියන දේ මාධ්‍යයක් කරගෙන හැඟීම් ප්‍රබලාකාරයෙන් දැක්වීමට අපේ මානවයා විසින් ගොඩනගාගත් ක්‍රමයක් අපි හඳුන්වා දීලා තියෙනවා. ඉතින් ඒ ගොඩනගාගත් ක්‍රමය අපි හඳුන්වනවා සාහිත්‍ය කියලා. මොකක්ද? භාෂාව මාධ්‍යයක් කරගෙන, ඒ කියන්නේ තව කෙනෙක්ට හුවමාරු කරගන්න පුළුවන් සංනිවේදනාකාරයක් විදිහට හැඟීම් ප්‍රබලාකාරයෙන් දැන්වීමට මානවයා විසින් ගොඩනගාගත් මාර්ගයකට අපි සාහිත්‍ය කියලා කියනවා. ඉතින් ගද්‍ය, පද්‍ය, චම්පු කියන්නේ මේ සාහිත්‍යයේ ප්‍රධාන ප්‍රභේද තුන. ඉතින් අපි මේ ප්‍රභේද තුනෙන් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ පද්‍ය කියන ප්‍රභේදයයි. ඉතින් පද්‍ය කියන දේ ගැන කතා කරොත් පද්‍ය කියලා කියන්නේ තාලානුකූල භාවයෙන් යුක්තව පද සංයෝජනේ වෙලා තියෙන ඒවට අපි කියනවා පද්‍යක් කියලා. ඉතින් පද්‍ය කියන දේ අපේ මේ සිංහල ඉතිහාසය වගේ ඉතා දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මේ පද්‍යානුසාරයෙන් තමයි මේ ජනගී, ජනකවි මේ දේවල් නිර්මාණය වෙන්නේ. ඉතින් අපේ ලොතුරා අමා මහ බුදු පියාණන් වහන්සේගේ ඒ බෝසත් සිරිත ඒ වගේම ජාතක කතා නිර්මාණය වෙන්නේ මෙන්න මේ කියන පද්‍යමය ස්වරූපයෙන්. ඉතින් ඒ තරම් ඉතිහාසයක් මේ පද්‍ය කියන ප්‍රභේදයේ තුල ගොඩනැගී තියෙනවා. ඉතින් අද අපේ පාඩම එතකොට යෙදිලා තියෙන්නේ ලෞත්‍රා බුදු පියාණන් වහන්සේගේ එක්තරා ජාතක කතාවක් මුල් කරගෙනයි. ඒ වෙස්සන්තර ජාතක කතාව කාව්‍යමය ආකාරයේ අපේ පාඩමට යොදලා තියෙනවා. ඉතින් අපි ඒ කාව්‍යමය ආකාරය ඉගෙන ගන්න එක තමයි අද අපේ මූලික අරමුණ වෙන්නේ. ඉතින් අපේ දෙවන පාඩම තමයි විස්සන්තර ජාතක කතාව මුල් කරගෙන ලපසේ සඳවිලසේ පාඩම. ඉතින් අපි ඉස්සෙල්ලාම අද පාඩම වෙත අවධානය යොමු කරමු. ලපසේ සඳවිලසේ ලම්බසේ සඳවිලසේ දෙවන පාඩම තමයි අපි අද සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ පාඩම ගත්තහම පද්‍යම පැත්තට කාව්‍යමය පැත්තට ගොඩක් බර මාතෘකාවක්. ඉතින් මේ අපි විශේෂයෙන් කතා කරාම මේ ගද්ද පද්‍ය චම්පු කියන දේවල් අයත් වෙන්නේ නැත්නම් අදාළ වෙන්නේ සාහිත්‍ය කියන මූලික දෙයට. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු සාහිත්‍ය කියන්නේ මොකක්ද කියලා.
साहित्य साहित्य क्या नहीं तो बना मुखांग अभी क्या ना वा भाषा माध्य विधियाँ टे भाषा ऐतको टे साहित्य के ने कथा करा दिए साहित्य क्या ने मुखांग ओ साहित्य क्या ने भाषा वा भाषा वा माध्य कोटेगे ने माध्य कोटेगे ने हैंगीम प्रबला कारें हैंगीम प्रबला कारें हैंगीम प्रबला कारें දැක්වීම සඳහා දැන්වීමට මානවයා විසින් ගොඩනගාගත් मार्गय की गोडना गागा मार्गय की हरि इतिं साहित्य केला कियन्ने भाषाव माध्य कोटगेन हैंगीम प्रबलाकारेन दैक्वीम මානවයා විසින් ගොඩනගාගත් මාර්ගයකට අපි කියනවා සාහිත්‍ය කියලා. එතකොට මේ සාහිත්‍ය කියන දේ මම කිව්වා කොටස් තුනකින් අන්තර්ගතයි. ප්‍රධාන කොටස් ප්‍රභේද තුනයි. අපි බලමු මේ සාහිත්‍ය ප්‍රභේද තුන මොනවාද කියලා. සාහිත්‍ය ඔයාලා දන්නා සාහිත්‍ය කියන දෙයට अपे सिंहल भाषावे एवं श्रीलांकिकीय भाषे अपे मासे आप बैंक कर रहा थे ये नवा ये मासे पक्के रहता आप किया ने सितंबर मासे किया था अपे हम दैम पोत किया बना ना है बे विशेषण में गोड़ा खाले गत करेगा अपे ये दैम वार्धने करेगा ने रसास्वादे गाने अपे पोत किया बना ना विविध मादलिये व्यूर्त वेनवा साहित्य कियन देय अपि प्रधान प्रभेद तुनकट कोटस करणवा पलवेनी कोटस तमयि गद्य देवेनी कोटस पद्य गद्य पद्य चंपु तुंगेनी एक चंपु इतिन प्रेक्षक प्रेक्षक हितवतने इति अपि अद कथा कराने आन्ने मेन्न मे पद्य कियन कोटस प्रधान मातृकावक करगेन इतिन पद्य कियन एके अर्थयक् तियेन्नोनि पद्य कियला कियन्ने मोकक्द पद्य कियन्ने तालानुकूल स्वरूपयकिन සකස් කරගත්ත පද සංයෝජනයක්. ඒ කියන්නේ තාලයකට පද සංයෝජනය වෙලා තියෙනවා නම් අපි පද්‍යයක් කියලා හඳුන්වනවා. අපි දැන් බලමු පද්‍ය කියන දේ කොහොමද හඳුන්වන්නේ කියලා. පද්‍ය පද්‍ය කියලා අපි හඳුන්වන්නේ තාලානුකූල තාලානුකූල ආකාරයකට බල ඔන්න තාලානුකූල ස්වරූපයේ ප
කාලානුකූල භාවයෙන් යුක්ත වනසේ භාවයෙන් යුක්ත වනසේ භාවයෙන් යුක්ත වනසේ වනසේ සකස් කළ සකස් කළ කළ පද සංයෝජනය සකස් කළ පද සංයෝජනය සකස් කළ පද සංයෝජනයට අපි කියනවා පද්‍යක් කියලා ඉතින් ඔයාලා පුළුවන් ආකාරයට මේක ලියා ගන්න එක ගොඩක් වැදගත් ඔයාලා දන්නානේ මගේ වීඩියෝස් එක සාමාන්‍යයෙන් එකතු වෙද්දී මේ විදිහට notes copy down කරගන්න එක ගොඩක් වැදගත් මේ notes අපිට ගොඩක් වටිනවා ඉතින් ඔයාලා මේ ටික නෝට් ඩවුන් කරගන්න මොකද මේ ටික ගොඩක් වැදගත් වෙනවා ඉතින් ඔයාලා ඒ වගේම දන්නවා සිංහල පද්‍ය නිර්මාණය ගැන ගොඩක් වෙලාවට අපේ බෝසත් සිරිත ඒ වගේම ජාතක කතා ආශ්‍රයෙන් තමයි ගොඩාක් අවස්ථාවලදී පද්‍යයන් නිර්මාණය වෙන්නේ ඉතින් අපි අද කතා කරන්න යන්නේ ඒ ආශ්‍රයෙන් ඒ කියන්නේ ජාතක කතාවක් ආශ්‍රයෙන් නිර්මාණය වූ කාව්‍යමය කොටස පිළිබඳව ඒ වෙස්සන්තර ජාතකයේ කාව්‍යමය අවස්ථාවකින් ඉතින් අපි අද මේ කතා කරන පාඩම ඇතුලේ විශේෂයෙන්ම ගැබ්වෙන දෙයක් ගැන මම කතා කරන්න කැමතියි ඉතින් අපේ අද පාඩම වෙන්නේ වෙස්සන්තර ජාතක කතාවේන ලපසේ සඳ විලසේ කියන මාතෘකාව. ඉතින් මේ වෙස්සන්තර ජාතක කතාව උපුටා ගන්නේ 550 ජාතක කතාවෙන්. මොකෙන්ද උපුටා ගන්නේ 550 ජාතක කතාවෙන්. ඉතින් ඔයාලා දන්නවද 550 ජාතක කතා පොතේ විස්තර පිළිබඳව අද මේ වීඩියෝවත් සමග එක්කන ඔයාලට පුළුවන් සම්පූර්ණ විස්තර දැනගන්න. 550 ජාතක කතා පොත. ඉතින් මේ 550 ජාතක කතා පොතේ ඇතුළත් කතා ගාන කීයද? 550 ජාතක කතාවේ අපි බලමු මෙහෙම මෙහි ඇතුළත් ජාතක කතා ගණන ජාතක කතා ගණන යාළුවනේ මේ මේ පොතේ ගාථා කීයක් ජාතක කතා කීයක් ඇතුළත්ව තියෙනවද 547 ජාතක කතා ඇතුළුයි 547 547 එතකොට
मेहि संपा मे पांचे पनास जात का खाता पुत्र संपादन में ना युगय मुखात संपादित युगय युगय संपादित युगय तमाई कुरुनेगल युगय कुरुनेगल युगय कुरुनेगल युगय एतकोट ඒ වෙනකොට මේ 550 ජාතක කතා පොත ලේඛනගත කරනකොට නැත්නම් නිර්මාණය වෙනකොට ඒ රට රාජපාලකයා කවුරුන්ද? රාජ්‍ය පාලකයා राज्य पालने के लिए पसन पंडित पराक्रम बाहु राजु पसन सॉरी हतरवन पराक्रम राजु हतरवन पंडित पराक्रम बाहु राजु पराक्रम बाहु राजु राजु ए वाके मतामाई इतकोट मेकट अनुग्रहाय देखूए कौद अनुग्रहाय මම මෙන්න මේ කියන විස්තර ඔයාලට දෙන්නේ අපි මේ අද අපේ ප්‍රධාන පාඩම වෙන්නේ වසන්තර ජාතක කතාවනේ වසන්තර ජාතක කතාවෙන් එන මාතෘකාවක්නේ ඉතින් වසන්තර ජාතක කතාව 550 ජාතක කතා පොතේ එක්තරා ජාතකයක් ඉතින් ඒ නිසා තමයි මෙන්න මේ කරුණු ඔයාලට දෙන්න හිතුවේ එතකොට අනුග්‍රහය දැක්වුවේ वीर सिंह प्रतिराज अमती वीर सिंह प्रतिराज अमती एक वाक्य में तमाई मेन में पांसी पनस जातक कथा पुते मूलाश्रय मुखक्त मूलाश्रय ग्रंथे ग्रंथे मूलाश्रय ग्रंथे ग्रंथे मूलाश्रय ग्रंथे तमाई पाली जात कट्ट कथाव पाली जात खट जात खट कथाव जाति खट कथाव इतिं पांसिय पनास जात कथाव संबंध मेन्न मे මෙන්න මේ විස්තර ටික ඔයාලට ප්‍රමාණවත් වේවි. අගල මේ ටිකක් නෝට් එකක් දාගන්න. මොකද ගොඩක් වටීවි ඔයාට. ලියන්න වෙලා යනවා නම් කාට හරි පුළුවන් මේක
वीडियो के नाम तला स्क्रीनशॉट का गागे ना पास से आगे पोते नोट डाउन करेगा ने इतने दें आप ही कथा कराना सुगा नाम बने आ बड़ा लासना दया गेने लापसे सांदवेलसे तमाम यहाँ पे देवले पार्ट में आ इतने ये वगैरह तमाम में जातक कथा वे आपके मूल्य में वशे प्रदान चारित प्रधान मंत्री देवी तुंगनी जालिया कृष्ण जिनायन तव प्रधान चरितवा जूजक बमुना अद में प्रधान चरित वस्तु देवनी कवियट अपे अवधाने यमु करमु आदासित किमये अपि समगीव इंद नितिने रेदावल वतन पिलिवेत कलदाई समसितिने आदारेक उब मिसनेत अम्मा हाट इतिने वादानुब ओब बुद्धवन अपदान दुन पिनीने इतिंग मैं दारु देते ना एक अने जिन जालिय सह कृष्ण जीना मैं शोके टे किए ना कवि पांतिया आधा सिटे हिमये अप समीव सिटिया निरंतरे रात्रि दवाल वत पिलिवेत कला सम सितिने आधारे आधारे नेत ओब हट अम्मा मिस बादावक नेत ओब बुद्वान अप दन दुन पिनिने इतिम में तमाय देवनी काविये तेरुम वदा वडा
රස කිරිදී ඇති කළ දැයි පෙමිණේ අඬා විඩා හැර පළවැල ගෙන දුන් දැයි නිතිනේ වඩා මේ අප වංග කිරිය ආ අම්මා සඳිනේ වඩා සාදෙව් ලොව සැප විඳ නිවන් දකින් සොඳිනේ ආ මෙන්න මෙහෙමත් කියනවා ආ හදා වඩා රස කිරිදී ඇති කළ ආදරයෙන් අඬා විඩා හැර ආහාර ගෙන දුන්නේ නිතියෙන් වඩා අප මේ වංග ගිරිය ආ අම්මා සඳිනි වඩා සදෙව් ලොව සැප විඳලා නිවන් දකින්න හොඳිනේ ඉතින් මේ අපි මේ කිව්වේ හතරවෙනි කවිය අපිට තුන්වෙනි කවිය මගහැරුණා අපි ඒකත් කියමු ලපසේ සඳ පිනසේ දවසක් වෙන්නෝවෙම්මා එපසේ බුදු කෙනෙකුන් මෙන් රැකිතෙයි නිතියෙම් සැපසේ අප දන් දුන්නෙත් බැදුවෙන් වද අම්මා අපසේ පිය රජුනි දනට නොදෙන්නේ අපේ අම්මා කියනවා සඳේ ලපයක් වගේලු අම්මා සඳේ ඉන්න ලපයක් වගේලු සැමදාමත් එලෙස බුදු කෙනෙකුන් රකින්නේ රකිනාසේ නිතියෙම්මා සැපෙන් අප දන් දුන්නේ වැදුවෙත් වද විඳලා අපේ අම්මා අපසේ පිය රජුනි දනට දෙන්න එපා අපේ අම්මව කියලා මේ දරු දෙදෙනා හරි ශෝකයෙන් තාත්තට කියනවා. පෙම්මා සුරතල් කියමින් දෙතනේ කිරි බොම්මා වම්මා කඳුලැලි ඉස ඉස ඇවිදින් දැයි අම්මා අම්මා අප නොදැකයිතින් කෙලෙසකවැ පෙම්මා සම්මා සම්බුදු වෙනදා නිවන් දකින් අම්මා ආදරය සුරතල් කරමින් දෙතනේ කිරි සෙව්වා කඳුරැලි ඉස ඉස ඇවිද්දා අම්මා අම්මා අප නොදැක ඉතින් කෙලසක ඉන්නද අම්මා අපිව නොදැක කොහොම ඉන්නද සම්මා සම්බුදු වෙනදා නිවන් දකින්න අම්මා සැට දහසක් රජුන් මැදේ ඉපිද සොඳේ අම්මා රට දහසක් වල බැලුවත් නොබසේ නොදිටිම්මා කට දහසක් ඇතුව කිවත් නුඹේ ගුණ නැත නිම්මා
වටදාහසක් ගෞහිමයේ ගියදෝ අපේ අම්මා සැට දහසක් ඒ කියන්නේ 60000ක් රජ්ජුරෝ මැද්දේ ඉපදිලා හිටියා අපේ අම්මා රට දහසක් වල බැලුවත් නුබසේ නුදුටිමා රටවල් දහසක බැලුවත් අපේ අම්මා වගේ කෙනෙක් නැහැ කියලා කියනවා හට දහසක් ඇතිව කිවත් නුබේ ගුණේ නැත නිම්මා රටවල් දහසක් එකතු කරලා ඔබගේ ගුණ කිව්වත් කියලා නිම කරන්න බෑ අම්මේ වට දහසක් ගෞහිමයේ ගියදෝ අපේ අම්මා මේ ජාලියයි ක්‍රිෂ්ණ ජිනයි කියනවා වට දහසක් හිමයේ ගියදෝ අපේ අම්මා මේ හිමාලයේ වනාන්තරයකනේ මේ පවුළු ජීවත් වෙන්නේ එතකොට අම්මා කෑම හොයන්න පළවෙන හොයන්න හිමාලයට ගිහිල්ලා ඉතින් මේ දරුව දෙදෙනා අහනවා හිමාලයේ වට දහසක් ගියාද අහනවා ගව් දහසක් ගියාද කියලා අහනවා අපේ අම්මයි තවමත් පරක්කු අපිව බේර ගන්න ඉන්නේ නැත්තේ කියලා මේ ළමයි දෙන්න අහනවා දුක් විඳ දස මස උසුලා වැදු දෙයි අපේ අම්මා අඳුන් තෙලින් නිති සරසා ඇතිකල දෙයි අම්මා රස පළවැල නෙලාතිති රසකල අම්මා සතර අපාවල නොයිපද නිවන් දකින් අම්මා ඊට පස්සේ කියනවා දුක් විඳ විඳ දුක් විඳ දස මස උසලා වැදුවේ වැදු දෙයි අපේ අම්මා මාස 10ක් දුක් විඳලා තම කුසේ තියාගෙන ඉඳලා අම්මා අපිව පෝෂණය කරන්න දුක් විඳා කියලා කියනවා අඳුන් තෙලින් නිති සරසා ඇදි ඇති කළ දෙයි අම්මා එතකොට කියනවා අඳුන් තෙලින් ලස්සනට සුවඳවත් කරලා සරසලා අපුව හැමදෑම සැරසුවේ අපේ අම්මා රස පැලවැල නෙලා දිදි රස්සා කළ අම්මා හැමදාම කන්න බොන්න රස පැලවැල ටික ගෙනත් දීලා රස්සා කළේ අම්මා සතර අපාවල නොයිපද නිවන් දකින් අම්මා සතර අපායක වැටෙන්නේ නැතිව සතර අපායක ඉපදෙන්නේ නැතුව සම්මා සම්බුදු වෙන දවසකට නිවන් දකින්න කියලා අම්මට කියනවා ගසක ඊට පස්සේ කවිය තියෙනවා ගසක දොඩම් මදෙයි කියා කෑදෙයි අපේ අම්මා අහස තරොත් මදෙයි කියා සිතා පිළිලු දෙයි අම්මා මුහුදු දියත් මදෙයි සිතා රස කිරි දුන් අම්මා සතර අපාවල නොවැටි නිවන් දකින් අම්මා අවසාන කවිය කියනවා ගසක දොඩම් මදේ කියා කෑදැයි අපේ අම්මා ගසේ දොඩම් මදේ කියලා අම්මා කෑවදහනවා අහසේ තරුත් මදේ සිතා විලුලු දැයි අම්මා අහසේ මේ තියෙන තාරකා මදි කියලා අම්මා හිතුවා කියලා කියනවා මුහුදු දියත් මදේ කියලා මදේ සිතා රස කිරි දුන්න අම්මා මේ මුහුද තියෙන වතුර ජලය මදි කියලා හිතලා තම දරුවන් පෝෂණය කරන්න අම්මා කිරි දුන්න කියලා කියනවා සතර අපායේ නොවැටි නිවන් දකින්න අම්මා ආයෙත් කියනවා සතර අපායක නොවැටි
නිවන් දකින්න අපේ අම්මා. ඉතින් මේ ඒ ලස්සනට තමාගේ තියෙන ශෝකයේ දුක්ඛිත භාවය ප්‍රකාශ කරමින් මේ ක්‍රිෂ්ණයි ක්‍රිෂ්ණජිනයි ජාලිය කියන පුතයි දුවයි හරි අපූර්වට මේ කවි පන්තිය ඔවුන් විසින් නිර්මාණය කරලා ඒ වෙලාවේ කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ කියන කවිවල බලන්න පද්‍යානුසාරයෙන්නේ තියෙන්නේ. එතකොට මම අර කිව්වා වගේ පද්‍යානුසාරයෙන් තියෙද්දි එක දෙයක් තමයි තාලානුකූල භාවයේ සකස් කරපු පද සංයෝජනයක්. බලන්න මෙන්න මේ කවිය උදාහරණයකට ලපසේ සඳ විලසේ දවසක් වෙන්නෝ වෙම්මා එපසේ බුදු කෙනෙකුන් මෙන් රැකි දෙයි නිති යෙම්මා සැපසේ අප දන් දුන්නේ වැදුවෙත් අපේ අම්මා බද අම්මා අපසේ පිය රජුනි දනට නොදෙන්නේ අපේ අම්මා. ඉතින් බලන්න මේ පදවල තාලානුකූල රිද්මයානුකූල ස්වභාවයක් තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි පද්‍යයක් කියලා කියන්නේ. අපි හැමතිස්සෙම සාමාන්‍යයෙන් අවුරුද්දට අපි ජනගී කියනවා. එතකොට ජනගී ජන කවි මෙන්න මේවා කියද්දි මෙන්න මේ දේවල් වල අන්තර්ගත වෙන්නේ තාලානුකූල රිද්මයානුකූල පද සංයෝජනය. ඉතින් අපි දැන් අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ අපිට අදාළ. හරි, දැන් අපි අවධානය යොමු කරන්නේ අපේ අවධානය දැන් යොමු වන්නේ අවබෝධයේ කොටසටයි. ඉතින් අවබෝධයේ කොටසේ ඔබට ප්‍රශ්න 6ක් යොමු කරලා තියෙනවා. ඉතින් පළවෙනි ප්‍රශ්නේ තමයි මේ කවිවල තේරුම ඔබේ වචනෙන් ලියන්න. ඉතින් මං කවියත් එක්කම තේරුම කිව්වා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ අදහස මීට වැඩිය වෙනස් වෙන්න පුළුවන්. ඔයාගේ අදහසට අනුව ඔයාලගේ ලියන පොතේ කවිවල තේරුම ලියන්න ඔයාගේ වචනෙන්. කවිවල අලංකාරයේ වැඩි කිරීම සඳහා යොදාගෙන ඇති උපමා දෙකක් ලියන්න. මොකද්ද මෙන්න මේකේ දෙවෙනි ප්‍රශ්නේ? මේ කවිවල තියෙන රසවත් භාවය තවත් වැඩි කරන්න යොදාගෙන තියෙන පද දෙක. එකක් තමයි උන් සඳසේ. උන් සඳ මින්. උන් සඳ මින්. දෙවැනි එක තමයි ලපසේ. ලපසේ. ලපසේ සඳ විලසේ දවසක් වෙන් ඌ වෙම්මා. ඉතින් පුන් සඳමෙන් ලපසේ කියන්නේ මෙන්න මේ කවි තවත් අලංකාර කරන්න මේ ජනවහරය තුළදී පාවිච්චි වෙන අපූරු වචන දෙකක්. අපේ දෙවෙනියට තුන්වෙනියට අහන ප්‍රශ්නය තමයි අනිතක මේක උපමා දෙකක්. මෙන්සේ බලන්න මෙන් අපි මේවා උපමා විදිහට ගන්නවා නැත්නම් නිපාත ආකාරයෙන් ගන්නවා. තුන්වෙනි ප්‍රශ්නය තමයි අපෙන් අහන මව දරුවන් පෝෂණය කිරීමට ගත් වෙහෙස දැක්වෙන කවි පද උපුටා දක්වන්න. මේ අම්මා තමන්ගේ දරුවන්ව පෝෂණය කරන්න වෙහෙස දැක්වූ ආකාරයගෙන කියවෙන පද පන්ති උපුටා ලියන්න. මේකේ එක කවියක් තමයි වඩා වඩා රස කිරි දී ඇති කළ දැයි පෙමිණේ.
අඬා විඩා හැර පළවැල ගෙන දුන් දැයි නිතිනේ. අනිත් එක පෙම්මා සුරතල් කියමින් දෙතනේ කිරි බොම්මා. දුක් විඳ දස මස උස්සලා වැදු දැයි අපේ අම්මා. ඊට පස්සේ ඒක ගන්න බෑ. හැබැයි අඳුන් තෙලින් නිති සරසා ඇති කළ දැයි අම්මා. රස පළවැල නිලා දිදි රස්සා කළ අම්මා. අපිට මේකට ගන්න පුළුවන්, ලියා ගන්න. වදා වඩා, වදා වඩා රස කිරිදි දි ඇති කළ දැයි පෙමිණි. ඇති කළ දැයි පෙමිණේ. අඬ ඊට පස්සේ අපිට දෙවෙනි එකට ගන්න පුළුවන්. අඬ විඩා හැර පළවැල ගෙන දුන් දැයි නිතිනේ. අඬ විඩා හැර පළවැල ගෙන දුන් දැයි නිතිනේ. ගෙන දුන් දැයි නිතිනේ. ඔයාට කැමති ප්‍රමාණයක් ලියන්න පුළුවන්. මේ අම්ම දරුවන් පෝෂණය කරන්න ගත්ත කැපවීම මහන්සිය පිළිබඳව කියවෙන. මං එකෙන් හතරක් විතර, තුනක් හතරක් ලියලා නවත්තනවා. පෙම්මා සුරතල්, පෙම්මා සුරතල් කියමින් හෙම්මා සුරතල් කියමින් දෙතනේ කිරි බොම්මා. මම තුනක් ලිව්වා. ඉතින් ඔයාලට තව ලියන්න පුළුවන්. මේකේ තව තියෙනවා හයක් හතක් විතරම. ඔයාලට ඒවත් ලියන්න පුළුවන්. අපේ හතරවැනි එක තමයි අම්මා වෙනුවෙන් මේ දරු දෙදෙනා විසින් කළ ප්‍රාර්ථනාවන් ඇතුළත් කවි පන්තිය තෝරා ලියන්න. මොකක්ද අහන්නේ හතරවෙනි පදය? මට ඊට කලින් මේක මකන්න වෙනවා. ඒ නිසා ඔයාලා මේක ලියාගන්න. හරි, ලියාගන්න ඇති කියලා හිතනවා. හතරවෙනි ප්‍රශ්නය අහන්නේ, මේ අම්මා වෙනුවෙන් මේ දරු දෙදෙනා විසින් කළ ප්‍රාර්ථනා ඇතුළත් කවි පද තෝරා ලියන්න. හතරවෙනි ප්‍රශ්නය,
अम्मा वेनुवेन मोनाद मे लमै प्रार्थना करन्ने वडा सदेउ लोब सप्प विंद निवान दकिन अम्मी वडा सदेउ लोब वडा सदेउ लोब सप्प विंद निवान दकिन अम्मी इट पसे आए किएनवा आ सम्मा सांबुदु वेनदा निवान दकिन अम्मे अम्मी सम्मा सांबुदु वेनदा निवान दकिन दकिन अम्मा आये किएनवा अपिट कवि पद किया क्लियाने के रदी नोद कवि पद तोरा लिया अपिट कैंप्ट गाना क्लियाने पुलवा सतर अपावल नोयिपद सतर अपावल नोयिपद नोयिपद निवान दकिन अम्मा मे हम पदे किम कियान्ने अम्मट निवान दकिन्न पिन लबेन्न हेतु वासनाव लबेन्न कियला निवान दकिन अम्मा इट पसे आयत केरवा आस ओ अन्य एटिका तमाई एन्ने हातरवेनी प्रश्नेट मेन मेटिक लिया गाने मंग हितना पेन वैसी कियला इते पास ये आपे पासनी प्रश्न ये टापटे यूं करना वा मेम पद्य पांति पिलिबंदव ओबे अदहस केटीएन लियन्न इति मेक ओयाट कियन्न तीन वेला मे मे पद्य पांतिये संबंधे ओयाट हैंगेन दे मुखक्त अन्न ए संबंधव ओया लियन्न इत पस्से अपेन अहनवा අපෙන් අපිට කියන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙතෙක් කලක් මෙතෙක් කලක් තම මව පියා සමග තම මව පියා සමග සමග එකට ජීවත් වෙලා ජීවත් එකට ජීවත් එකට ජීවත්ව තම පියා විසින් මේ වසන්තර රජුරෝ ඉතින් දාන පාරමිතාව සම්පූර්ණ කරන්න
පාරමිතා ඒ කියන්නේ දස පාරමිතාව සම්පූර්ණ කරනකොට අවසාන වතාවට දාන පාරමිතාව සම්පූර්ණ කරන්න අවශ්‍ය වෙලා තිබ්බනේ. ඉතින් ඒ වෙනකොට මේ වෙස්සන්තර රජතුමාගේ ඉල්ලන ඕනෑම දෙයක් දාණය විදිහට දෙන්න ඒ වෙනකොට උන්වහන්සේ කටයුතු කරලා තිබ්බා. ඉතින් මෙන්න මෙහෙම ඉන්නකොට එක්තරා අවස්ථාවක එනවා මහලු බමුණේ. ඔහුගේ නම ජූජක බමුණා. ඉතින් ඇවි මෙහෙකාර තමාගේ මෙහෙකාර සේවයට තමන්ගේ දරුවෝ දෙදෙනා, ඒ කියන්නේ ජාලිය සහ ක්‍රිෂ්ණ ජීනා යන දරු දෙදෙනාව ඉල්ලනවා. ඉතින් කිසිම අකමැත්තක් කින් තොරව අපේ වෙස්සන්තර රජුරෝ දන් දෙනවා දරු දෙදෙනාව. එකට ජීවත්ව සිට තම පියා විසින් महालु बामुने कुटे महालु बामुने कुटे महालु बामुने कुटे मेहकार सेवे संदहा මෙහෙකාර සේවය මෙහෙකාර සේවයට තමන් බාර කිරීමේදී තමන්ව බාර කිරීමේදී බාර කිරීමේදී බාර කරන අවස්ථාවකදී බාර කරන අවස්ථාවකදී තම මව ගැන දරුවන්ට ඇති වූ ඒ හැඟීම තමයි මේකෙන් කියවෙන්නේ. අවස්ථාවකදී තම මව පිළිබඳ තම මව ගැන සිතුණු හැඟීම් තමයි මේකේ ප්‍රකාශ කරලා තියෙන්නේ. සිතුණු හැඟීම් තමයි මෙන්න මේ විදිහට ප්‍රකාශ කරලා තියෙන්නේ. එතකොට අපේ 6 වෙනි ප්‍රශ්නයෙන් අහනවා අපේ මෙම පද පන්තිය ඇතුළත් ගැමි වහරි උපුටාගත් යෙදු පහක් ලියන්න. එතකොට අපිට මේ පද්‍ය පන්තියෙන් ගැමි වහරෙන් උපුටාගත් යෙදු පහක් තියනවලු. මොනවාද? අඳුන් තෙලින් අඳුන් තෙලින් අනිත් එක දහසක් ගව් හිමයේ දහසක් ගව් හිමයේ තුන්වැනි එක එන්න පුළුවන් වංගගිරිය වංගගිරිය අතරමෙලිට ලපසේ සඳ විලසේ
අපිට ගන්න පුළුවන් ලප සේ සඳ විලසේ පස්සෙනි එක අවසානයේ කර අපිට ගන්න පුළුවන් සිය පිරිවර අපි දැන් කියන්නේ නැහනේ ඒ කියන්නේ දැන් කියුවත් ඒ කියන්නේ වර්තමානයේ අපේ මේ සමාජයේ නගරාබද ප්‍රදේශවල කියනවාද සිය පිරිවර එහෙම කියලා නැහැ ඒත් ගොඩාක් අවස්ථාවලදී ගම්වල පිටිසර ගම්වල මෙන්න මේ වගේ වචන භාවිතා වෙනවා තවමත් සිය පිරිවර පිරිවර ඉතින් අද අපිට අද අපි සාකච්ඡා කරපු පාඩම තමයි ලපසේ සඳ විලසේ කියන පාඩම. ඉතින් ඒ පාඩමේ අපි සාකච්ඡා කළ යුතු සියලු කරුණු කාරණා අපි දැන් මේ වෙද්දී අවසන් කරලයි ඉන්නේ. ඉතින් මං හිතනවා ඔයාලට මේ පාඩම ගොඩක් හොඳට තේරෙන්න ඇති. ලියා ගන්න බැරි විච තොරතුරු තියෙනවා නම් ඉක්මනට ලියා ගන්න. නැත්නම් වීඩියෝ එක ස්ටොප් කරලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න එමු. හරි කරගන්න පුළුවන් වාට. අද පාඩම හොඳින් තේරෙන්න ඇති කියලා මං හිතනවා. ඉතින් අපේ channel එක වතාවක් subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම මම subscribe කරන්න. ඒ වගේම මේ අසලින් තියෙන bell icon එක click කරලා all select කරන්න. ඉතින් like එකක් දාලා comment එකක් දාලා මට support එකක් දීලා යයි කියලා මම ගොඩක් හිතනවා. ඉතින් ඔයාලා ඒ සම්බන්ධව හිතලා කටයුතු කරන්න පුළුවන්. ඉතින් අදට නියමිත පාඩම අවසන් මෙතනින්. ඔයාලා හැමෝටම ආයුබෝවන්.